අද අප මේ ශ්‍රී දළදා වහන්සේ ඉදිරිපිට මේ වගේ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුවේ මේ රට බෙදෙන නව ව්‍යවස්ථාවක් දැන් ගෙනෙන්නට මේ රජය සැරසෙනවා. ඒ රට බෙදෙන නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම ඒකට ඡන්දය නොදෙන ලෙස, ඒ ඡන්දය දීලා රට පාවා නොදෙන ලෙස නොදීමට අපේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රඥාව පහළ වේවා කියන ඒ උතුම් අරමුණක් ඇතුව තමයි අද මේ අධිෂ්ඨාන පූජාව අපි පැවැත්වුවේ. අපි දන්නවා අවුරුදු 2500ක් තිස්සේ අපේ මුතුන් මිත්තෝ ලක්ෂ ගණනින් දිවිපිදුවේ මේ රට ඒකීය රටක් බවට පත් කරා. අපි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සමග අපේ මුතුන් මිත්තෝ සියලුම දේවල් දිවිසා සම්පත් කැප කළේ මේ රට ඒකීය රටක් බවට පත් කරා. ඒ වගේම තමයි ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී අපේ රණවිරුවෝ 29000ක් දිවිපිදුවා, 14000ක් ආබාධිත වුණා. ඒ ආබාධිත වෙච්ච රණවිරුවෝ බොහෝ සංඛ්‍යාවක් අද මේ භූමියේ සිටිනවා. ඔවුන් සිළු දිනාම කැපවීම කළේ මේ රට ඒකීය රටක් බවට පත් කරන්න. එහෙම ඒකීය රටක් බවට පත් කරන ඒ සහ විශාල කැපවීමක් කළාට පස්සේ තැටියක තියලා මේ රට බෙදන්නට මේ ව්‍යවස්ථාවෙන් ඉඩ දෙනවා නම් දිවිහිමියෙන් අපි ඒකීය භාවය දැක්කා වගේ දිවිහිමියෙන්ම අපි මේ ව්‍යවස්ථාව පරාජය කරන්නට අපි අදිස්ථානය කරගෙන තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ 13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න තියෙන බාධක සියල්ලම මේ නව ව්‍යවස්ථාවේ තුලින් ඔවුන් ඉවත් කරලා තියෙනවා. ඉවත් කරලා ජනාධිපතිවරයාගේ මේ පාලනය යටතේ, මෙහෙයුම යටතේ කටයුතු කරන ආණ්ඩුකාරවරයා පළාතේ ප්‍රධාන ඇමතිවරයා යටතටපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි සමගාමී ලයිස්තුවේ තියෙන 20 36ම ඉවත් කරන්න යෝජනා කරලා තියෙනවා. වෙනම පොලිසියක්, වෙනම ඉඩම් බලතල සියලු දෙයක්ම ලබා දෙන්න මේ නව ව්‍යවස්ථාවෙන් ඔවුන් යෝජනා කරලා තියෙනවා. ඉතින් අපි මෙසේ විහිසා විශාල කැපවීමක් කරලා ඒකීය රටක් බවට පත් කළ මේ රට නිකම්ම නිකං දේශපාලඥයන්ට අවශ්‍ය විදියට බෙදන්නට අපි කවදාවත් දෙන්නේ නැහැ. ඉතින් මේ නව ව්‍යවස්ථාවට අත උස්සන සෑම කෙනෙක්ම ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ දේශද්‍රෝහියෙක් හැටියට තමයි ඉතිහාසගත වෙන්නේ. ඉතින් ඒක නිසා දේශද්‍රෝහී වෙන්නේ නැතුව දේශප්‍රේමී වෙලා මේ රටේ ඒකීයභාවය රැකගන්න සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රඥාව පහළ වේවා කියන ඒ උතුම් පරමාර්ථය ඇතිව තමයි මේ අධිෂ්ඨාන පූජාව කළේ. ඔවුන්ට ඒ ප්‍රඥාව පහළ වේවා. පහළ වුණේ නැත්නම් ඒ ඔවුන් සම්බන්ධයෙන් ජනතාව නිසි පිළිතුර දෙයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා.